වැඩියෙන් විස්තර කතා නොකර අපි යමු එමු පළවෙනි තරඟ කාර්ය දෙසට අපි යාගෙන් මහවු මොකද්ද පුතේ ඔයාගේ නම සරෙන්දි එහෙනම් අපි ලෑස්ති නේද සින්දුව කියන්න හරි අපි එහෙනම් ඔන්න පටන් ගමු ගස් කොළ නැතුව අපිට ඉන්න බෑ ගස් කොළ නැතුව අපිට ඉන්න බෑ ඔය ගස් කපන් දෙපා ගහේ කොළ හිඳින්න එපා ගස් කොළ නැතුව අපිට ඉන්න බෑ ගස් කොළ නිසා වැස්ස ලැබෙනවා ගස් කොළ නිසා වැස්ස ලැබෙනවා ඔය ගස් කපන් දෙපා වැස්ස නැති කරන්න එපා මේ වැස්ස අපිට ඉන්න බෑ කපන්න එපා පාරට කුණු දාන්න එපා කො බාන්න අත් උස්සන්න බාන්න පාරට කුණු දාන කට්ටිය කවුරුත් නැහැ නේද එහෙමයි නැහනේ අපි අතරේ ඉතින් අපි යමු යමු අපේ විනිශ්චය මණ්ඩලය දෙසට පුතේ සවින්දි ලස්සනට ගායනා කරා අපි ආයෙත් අපුල සන්නාදයක් දෙමු චුටිතුවට හරිම ලස්සනයි චුටක් අමතකුණා නේද ඇක්ෂන් දාන්න නේ අමතකුණා ඒ වට හරිම ලස්සනයි ගායනේ පුතේ තව ඉස්සරහට ඔය වගේ ලස්සනට ගායනා කරන්න හැකියාව ලැබෙන්න කියලා ටීචර් ප්‍රාර්ථනා කරනවා හරිම ලස්සන අයියා හරි සවින්දි දුවගේ අංකය අංක 1 නැවත වරක් මතක් කරනවා අංක 1 සවින්දි හොඳයි සනින්දි දුව එහෙනම් ගොඩක් ලස්සනයි ඔයාගේ ගායනය අංක 2 අංකයෙන් තරග වදින්නේ පුංචි පුතෙක් යතුම් චතුක්ක පුතා ලෑස්තිද සින්දුව කියන්න හරි එහෙනම් අපි පටන් ගමු නේද Do one.
හරිම ලස්සනයි. හොඳයි ලස්සනට ගායනා කරා. යාළුවන්ගෙන් සපෝට් එක හොඳට හම්බුණානේ. සින්දුව කියද්දි හොඳට ගායනා කරා. මේ තව පොඩ්ඩක් ඇක්ෂන් එකක් දාලා ලස්සනට ගායනා කරා නම් තවත් ඊට වඩා ලස්සනයි. හොඳට ගායනා කරා. බොහොම ස්තුතියි. බොහොම ස්තුති පුතේ. ගොඩක් ලස්සනට ගායනා කරා. අපි එහෙනම් ස්තුතිය කියන්නේ නැන්දල මමලාට thank you කියන්න. thank you. අපි යමු වෙනවා අංක 3. අංක 3 යටතේ තරග වදින්නේ දෙක පන්තියේ අධ්‍යාපනය ලබන සයන්සා සහේලි දිනටයි මේ ආරාධනය. එහෙමනම් අපි යොමු වෙමු විනිශ්චය මණ්ඩලයේ කමෙන්ට්ස් එක අහන්න. සයන්සදු හරිම ලස්සනට ගායනා කරා. අපි ඉත්‍යාට අපුල සන්නාදයක් දෙමු අපහු. දංග මල්ලක් වගේ තමයි මම දැක්කේ. මයික් එකත් අතට අරගෙන හරිම ලස්සනට ගායනා කරා. ඇක්ෂන් එහෙම තිබ්බ ලස්සනටම. ඉතින් මේ පොඩි කාලේට ගියා වගේ මම අතර අපිත් ඒ කාලේ ඉස්සරහට අරගෙන මාලි මිස්ලා වරුදු කරපුවා. ඒ වගේ අතීතයකට ගියා මමත්. ඉතින් ආසයි හැම දකින්දි ටීචර්ස්ලා වෙලා තියෙන මහන්සි ඇත්තටම පේනවා. ඉතින් තුන් දෙනාම හොඳයි. ඇත්තටම අමාරුයි එක්කෙනෙක්ව තෝරන්න බෑ. හැමෝම දක්ෂයි. ඉතින් ඒ නිසා වෝට් එකක් දෙන්න වෙන නිසා එක ලකුණකින් එහාට මෙහාට වෙන්න පුළුවන්. හරිම ලස්සනයි දුවේ.
ඔන්න නැන්දල මාමලත් ගොඩක් හොඳයි කිව්වා ලස්සනට සින්දුව කිව්වයි කියලා කිව්වා නේද හරි එහෙනම් රියැලිටි වැඩසටහනේ දක්ෂයින් තේරීමේ වැඩසටහනේ මූලික අධ්‍යයන ගායනාංශය ඒ ආකාරයෙන් නිමවටපත් වෙනවා